නවීනතම පරිගණක උපාංග විශ්වාසවන්ත ලෙස ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට MD Computers අපිට කතා කරන්න. MD Computers Sri Lanka's number 1 computer solution. එදින් ඔබ අපි කවුරුත් දන්නවා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහා සමුළුව දෙසැම්බර් මස 15 වන දිනට යෙදී තිබුණා. ඉතින් මේ හා සම්බන්ධව පූර්ව ප්‍රචාරක කටයුතු පොදුජන පෙරමුණ මිසින් කරගෙන යද්දී මිනුවන්ගොඩ ඔර්ලෝසු කණුව අසල පොදුජන පෙරමුණේ දැන්වීම් කිහිපයක් සහ කොඩි කිහිපයක් ඔර්ලෝසු කණුව වටේට ගසා තිබුණා. දැන්වීම් ඇල්වීම සහ ප්‍රදර්ශනය කිරීම සපුරා තහනම් කියලා බෝඩ් එකකුත් ගාලා තිබුණා. ඉතින් එහෙම බෝඩ් එකකුත් ගාලා තියෙන ගමම්ම තමයි පොදුජන පෙරමුණේ කට්ටිය මේ මිනුවන්ගොඩ ඔර්ලෝසු කණුව වටේට කොඩි ගහලා සැරිසිරි කරලා තිබුණේ. ඉතින් මේ බව දැකපු සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකරුවන් දෙදෙනෙක් වන ශාසික සහ ප්‍රියත් යන තරුණයන් දෙදෙනා මිනුවන්ගොඩ නගරාධිපතිතුමියට කතා කරලා මේ ගැන විමසා තිබුණා. සාමාන්‍ය මිනිස්සෙට මෙහෙම දැන්වීම් ප්‍රදර්ශනය කරන්න පුළුවන්ද කියලා ඇහුවා. දේශපාලන ව්‍යාපාරවලට මෙයාගේ දැන්වීම් ප්‍රදර්ශනය කරන්න දෙන්නේ ඇයි කියලාත් ඇහුවා. ඉතින් වහාම කලබල වෙච්ච ඒ නගරාධිපතිතුමිය පසුව සොයා බලා මේ ගැන කටයුතු කරන්නම් කියලා දන්වා තිබුණත් මේ ගැන තවමත් සුවා බැලීමක් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ නගරාධිපතිතුමියටත් කරන්න දෙයක් නැතුව ඇති. මොකද දේශපාලන බලය ඊට වඩා ගොඩක් ශක්තිමත්. ඉතින් කොහොමහරි මේ ශෂික සහ ප්‍රියත් නැමැති තරුණයාගේ මේ රෙකෝඩ් කෝල් එක සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වීමත් සමග පොදුජන පෙරමුණ ගැන තවත් කලකිරීමක් එපාවිල්ලක් මිනිස්සුන්ට දැනෙන්න වුණා. ඉතින් මේත් එක්කම පොදුජන පෙරමුණේ ක්‍රියාකාරකෙක් වන ඩෑන් ප්‍රියසාත් මහතා මේ තරුණයන් දෙදෙනාට විරුද්ධව පැමිණිල්ලක් මහජන පොලිසිය වෙත යොමු කර තිබෙනවා. ඉතින් මේ පැමිණිල්ලට අනුව අනිවාර්යයෙන්ම මවුන් පොලිසියට යාවි. මොකද මේ ගැන වැඩිදුරටත් සොයාගනීවි. ඉතින් ඇත්තටම දේශපාලන බලය ගැන කතා කරොත් ඒක අපි හැමෝටම වඩා ගොඩක් ඉහළයි, ප්‍රබලයි. ඉතින් මේ තරුණයන් දෙදෙනා කතා කරේ ඇත්ත දෙයක් වෙනුවෙන්. ඉතින් ඔබටත් මේ ගැන මොකද හිතෙන්නේ? ඔබටත් මේ ගැන සිතන අදහස පහතින් දක්වන්න අමතක කරන්න එපා.